ප්‍රශ්න ගැන අපි කතා කළේ තු නිසා කතා කරන්න පැහැදිලිවම කියන්න ඕන ලංකාවට මම සුවිශේෂී කරුණුකාරණා කීපයක් සම්බන්ධයෙන් ඔබ නොදන්නවා වුණාට යම් යම් කරුණුකාරණ කීපයක් රටතුළ ස්ථාපනය කරන්න මැදිහත් වෙච්ච මනුස්සෙ. පළමු කාරණා තමයි ලංකාවේ මිනිස්සු බටහිර චින්තනයත් එක්ක එකතු වෙලා බටහිර චින්තනයෙන් ආයුෂ අහිමිවෙද්දී ආයුෂ වර්ධනය කිරීම පිණිස සිංහල සංස්කෘතිය රටතුළ ස්ථාපනය කරන්න මැදිහත්වෙච්ච අය. ඒ වගේම තමයි බටහිර ආකල්ප නිසා අපි ලෙඩ දුක් කරදරට පත්වෙද්දී බෝ වන රෝග සහ බෝ නොවන රෝග ඇතිවෙද්දී ඒ දේට විකල්ප හැදූ මනුස්සෙක් හෙළ වෛද්‍ය විද්‍යා ලෝකයට හඳුන්වා දෙමින් නැවත ඉස්මතු කරමින් හෙළ වෛද්‍ය විද්‍යාවේ ඇති සියලුම දේවල් සමාජගත කරමින් බෝ වන රෝග සහ බෝ නොවන රෝග සුවපත් කිරීම විකල්පගත වෛද්‍ය විද්‍යාව වශයෙන් මම ඉදිරිපත් කරා. ඒ වගේම තමයි මම සමාජයේ සමහර සිදුවෙන අන්තවාදීන් විසින් ත්‍රස්තවාදීන් විසින් කරන සමහර ප්‍රකාශ සහ සමහර වැඩකටයුතු සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් බලාගෙන රජය මේ උදෙසා කුමක් කරන්නේද කියන කාරණා. හැබැයි මම පැහැදිලිවම දැක්වා මේ මෙතෙක්කල් පහළ වෙච්ච 1948 පටන් මේ දක්වා පහළ වෙච්ච කිසිදු රජයකින් සිංහලයා බෞද්ධයා රැකගැනීමට කිසිදු වැඩපිළිවෙලක් හැදුවේ නැහැ. ඒතොර යමෙකුට හිතෙන්න පුළුවන් මුස්ලිම් කෙනා රකින්නට යම් වැඩපිළිවෙලක් හැදුවාද, සාකිතුනුවා රකින්නට යම් වැඩපිළිවෙලක් හැදුවාද, Hindu දරුවා රකින්නට යම් වැඩපිළිවෙලක් හැදුවාද කියන කාරණාව අපි හැමෝටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ඇත්තෙන්ම කියනවා නම් ඔව්. ඒ නිසා පැහැදිලිවම කිව යුතු කාරණාව සිංහල බෞද්ධයා රටේ පුරෝගාමි ජාතිය වෙන අතර එහෙම පුරෝගාමි ජාතිය රටෙන් නැති කර දමනට අවශ්‍ය නීති නිර්මාණය කිරීම සහ සමාජ කතිකාවතෙන් ඔවුන් ඉවත් කිරීම, ඔවුන් ජාතිවාදීන්, නාගම්වාදීන්, බෙදුම්වාදීන්, ත්‍රස්තවාදීන් බවට පත් කරමින් රට තුලත් ජාත්‍යන්තරය තුලත් ඔවුන්ට මහා නින්දාවක් පත් කරමින් ඔවුන් මේ ලෝකෙන් අතුගා දැමීමේ මහා මෙහෙවරක් මේ රටේ සියලුම දේශපාලඥයන් නියලී සිටින කාරණාවක් කියන කාරණා බොහොම හොඳට පැහැදිලි වෙනවා. ඒ පිළිබඳව කවුරුහරි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් මම හැමදාම කියනවා එන්න සාකච්ඡා කරන්න දේශපාලඥයෝ සියලු දෙනාම. දේශවිසිපාම එන්න, ජනාධිපතිත් එන්න, මම එනවා අනිවාර්යෙන්ම. ඒ වගේම මම පැහැදිලිවම කියනවා ප්‍රජාතන්ත්‍රවාදීන් සහ සමාජවාදීන් කියන ව්‍යුහ දෙකෙන්ම. ඒ කියන්නේ එංගලන්තෙන් මේ රටේ නැති කරන්න ආපු දේශපාලන ව්‍යුහයන් දෙකේම උදවියෙන් ආවට පස්සේ මම පැහැදිලි කරලා දෙන්නම් මේ රටේ පැවතිච්ච ක්‍රමය සහ අද පවතින ක්‍රමය නිසා එයින් මේ ලෝකෙට වෙච්ච විනාශය පිළිබඳ සහ මේ ජාතියට වෙච්ච විනාශය, මේ ජාතික උරුමයන්ට සිදු වෙච්ච විනාශය පිළිබඳ මම අනිවාර්යෙන්ම කතා කරලා ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ. ඒ ඕනම අභියෝගකට මම මුහුණ දෙන්න සූදානම්. ඒ වගේම මෑතකදී ලංකා රාජ්‍ය තුල ප්‍රබල කාරණා. ඒ කියන්නේ මේක 2012න් පසු නිර්මාණය වුණු කාරණාවක් නෙමෙයි. මම 2005දී පැහැදිලුවම මගේ පරණ දේශන මම 2001 සිංහල ජාතිය රකින්න ඕනේ කියන මයෙන් ලංකා රාජ්‍ය යම් සටනක් කරපු පුද්ගලයෙක් මම ඒ ගැන කියන්නේ නැහැ. මම අවියාදු දරලා නැහැ. මම පැහැදිලිවම මගේ හඬ අවදි කරා ඒ මුල් යුගයේ සිට. ඒ මුල් යුගයේ සිට හඬ අවදි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මට මිනිස්සු කිව්වේ මම පිස්සෙක්, මානසික ලෙඩෙක්, එහෙම නැත්නම් මෙයා ජාතිවාදියෙක්, එවැනි මහා බරපතල චෝදනා රාශියක් මට කරා. මම ගැන කිසිම දෙයක පසුතැවුන්නේ නැහැ. නමුත් ඔබට මතක ඇති පහුගිය දවස්වල අප්‍රේල් 21 සිදු බෝම ප්‍රහාරයෙන් එළිදරව් වුණා මේ රටේ මුස්ලිම් කියලා කියන්නේ අන්තවාදීන්, ජාතිවාදීන්, ත්‍රස්තවාදීන් කියන කාරණා. ඒ වගේම ඒකට අනුබල දුන්නේ මේ රටේ ඉන්න පාර්ලිමේන්තුව කියන කාරණා. මම නෙමෙයි කියන්නේ පාර්ලිමේන්තුවේ 225 පිළිගන්න සිදු වුණා. ඒ වගේම ඒක ව්‍යාප්ත කරන්නට උදව් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන කාරණාව. කිසිම රහසක් නැතුව මහින්ද රාජපක්ෂ පිළිගන්නවා යම් මාධ්‍ය සාකච්ඡාවකද මංගාව ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු තියෙනවා. ඕනම කෙනෙක් මම පෞද්ගලිකව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අපි දැක්කා ඊළඟ ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියන මෑන් මුස්ලිම් ධර්මයෙන් පෙළපාලි යාමට තරම් ගෝඨාභය මුස්ලිම් හිතවාදී කියන කාරණාව අපි හැමෝටම තවත් රහසක් නොවන කාරණාවක්. ඒකම ඇතමෙක් මට යම් යම් චෝදනා කරනවා මේ වෙද මහත්තයා ඇයි මේ ඡන්ද කඩන්නේ කියලා. මම මගේ ජාතියට ආදරය කරන මිනිස්සෙක්. මම මගේ ආගමට ආදරය කරන මිනිස්සෙක්. මම මගේ රටින් පිටර ගිහිල්ලා නැහැ. මම මගේ රටින් පිටරට යන්නෙත් නැහැ. මම පැහැදිලිවම කියන කාරණා තමයි මගේ පුරවැසිභාවය මේ රටේ. මේ රටේ රටේ මිනිස්සු මාව පිළිගන්නවා නම් මේ රටේ මං සම්බුදු සසුන වෙනුවෙන් කැප වෙලා තිනවා නම් මිනිස්සු ධර්මයට යොමු කරලා තිනවා නම් ත්‍රිපිටකය ලංකාවේ ස්ථාපනය කර මැදිහත් වෙලා තිනවා නම් ගවඝාතනය ඇතුළු සිළු සත්ත්වඝාතන නැති කරන මම මේ රටේ මැදිහත් වෙලා තිනවා නම් මගේ ළඟ ඉන්න දරුවන් නිසි සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස් වන ආකාරම වැඩකටයුතු කරලා තිනවා නම් මට ඒ හොඳටම ඇති මං ඒ ලැබපු ජයග්‍රහණය තමයි ලොකුම ජයග්‍රහණය. මොකද මිනිසුන් ගුණ දම් ඇති සමාජයක් නිර්මාණය කිරීම කියන කාරණාව.
කවුරු කොයි විදිහට චෝදනා කරත් රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ රටේ බිහි වෙන දරුවන් වන්දීකරණය කිරීම. මේ ප්‍රශ්නය රටේ මේ වෙනකල් මං කනගාටු වෙනවා කියන්න මං අකමැති බටිර වෛද්‍යවරුන් මේ පිළිබඳ චෝදනා කරන්න. නමුත් බටිර වෛද්‍ය සභාවෙන් මේකට කිසිම විකල්පයක් තාම ගත්තේ නැහැ. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය සභාවෙන් කිසිම විකල්පයක් ගත්තේ නැහැ. හෝමියොපති වෛද්‍ය සභාවක් තියෙනවා මේ රටේ. හෝමියොපති වෛද්‍ය සභාවෙමුත් තාමත් මේකට කිසිම විකල්පයක් සහ කිසිම හේතුවක් මේකට කරලා නැහැ. ඒ වගේම මේ රටේ විකල්පගත වෛද්‍ය විද්‍යාව තමයි මම හිතන දීතර දෙකක් විතර ලංකාවේ නීතිගත කරලා තිනවා. ඒ කිසිම කෙනෙකුත් මේ ප්‍රශ්නේ, ඒ කියන්නේ 8000ක් වන්දීකරණය කරා කියන කාරණාව නෙමෙයි, වඳ කරා කියන කාරණාව නෙමෙයි. මම දන්නවා පෙරදින රෝහලේ මම 2005 මට ලැබුණු තොරතුරක් එක මම කිව්වා පෙරදින රෝහලේ මේ මුස්ලිම් කාන්තාවක් සහ මුස්ලිම් කෙනෙක් මේ වගේ දරුවන් වන්දීකරණ කරා 2005 තමයි මම ඒ හොයාගැනීම කරේ. ඒක මම අවස්ථා කීපයකදී වෙනි ප්‍රකාශ කරා. නමුත් ඒ කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. මොකද අපිට මාධ්‍යයක් නැහැ කතා කරන්න. අපිට තියෙන එකම මාධ්‍ය තමයි මේ මාධ්‍ය. ඒ නිසා මෙරටේ හොරුන්ට, බුරුකාරන්ට, වංචාකාරන්ට, දූෂකයන්ට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන සියල්ලම අය ගණන් කතා කරන්න දුන්නට කවදාවත් මෙරටේ ජාති ගැන, ආගම ගැන කතා කරන මිනිසුන්ට, සදාචාරය පැවැත්ම ගැන කතා කරන මිනිසුන්ට, ඒ දේවල් තිරසාර රටේ ස්ථාපනය කරන මැදිහත් වෙච්ච මිනිසුන්ට මෙරටේ මාධ්‍ය තුර කවදාවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද ධනපතියාගේ මාධ්‍ය නිර්මාණය වෙන්නේ ත්‍රස්තවාදී, ජාතිවාදී, බෙදුම්වාදී රටේ රට තුල ස්ථාපනය කරන්න, ධනපතියා රකින්නට, දේශපාලඥයා නිර්මාණය කරන දේශපාලඥයා රකින්නට තමයි මේ මාධ්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මාධ්‍යවේදීන් මට මේකට චෝදනා කරાવી. නමුත් ඔබ ඔබේ හදවතින් අහලා බලන්න මම මේ කියන දේ ඇත්තද බොරුවද කියන කාරණා. මොකද මේ රටේ පක්ෂ දේශපාලන මිනිකුණු ප්‍රබල පක්ෂවල මිනිස්සු විතරයි හැමදාම මේ රටේ සාකච්ඡාවලට ගෙන්නැවුවේ. ඒ තමයි මේ රටේ දේශ මේ රටේ මාධ්‍ය කලාවේ ස්වභාවය. ඒ නිසා මම එම පුද්ගලෙක් නෙමෙයි, මට කාටවත් නිඳා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ප්‍රශ්නයක් අපි ඉදිරියේත් පවතිනවා, ප්‍රශ්නයක් අපි පිටිපස්සෙත් පවතිනවා, ප්‍රශ්න තව දෙකක් දෙපැත්තෙත් පවතිනවා. මේ ප්‍රශ්න පිළිබඳ කිසිම කෙනෙක් දන්නේ නැහැ. සිංහල ජාතිය වන්දීකරණ කරන නිසා මේක ඩොක්ටර් සාපි කරා කියන කාරණාවේ තව මේ රටේ වෛද්‍යරු එම ගොඩක් කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම එහෙම කරන අතර මම පැහැදිලිව චෝදනා කරනවා ජාත්‍යන්තරෙන් ඇවිල්ලා මේ රටේ ස්ථාපනය කරපු වෛද්‍ය විද්‍යාව හරහත් මේ රටේ බොහෝ මිනිසුන් වන්දීකරණය වෙනවා. ඒ පිළිබඳව මම අද කතා කරන්නේ නැහැ, මතු දවසක් කතා කරන්න. මම ඒ පිළිබඳව මීට කලින් දේශනා කීපයකම දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒ නිසා මේ රටේ 8000කට වඩා වන්දීකරණය කරා. මම දන්නා විදිහට ලක්ෂ මේ වෙද්දි ලක්ෂ 10000කට වඩා වන්දීකරණය කරලා තියෙනවා සමස්ත වෛද්‍ය විද්‍යාව ප්‍රයෝගීත්වයෙන්. ඒකම ඒ අයට විසඳුමක් අවශ්‍යයි. එයාට නැවත දරුවෙක් අවශ්‍යයි. රටට සිංහල දරුවෝ අවශ්‍යයි. ශාසනය රකින්නට මේ රටට ආදරය කරන, මේ රටට ගෞරව කරන, මේ රට රැක ගන්න පුළුවන් මාතෘත්වයේ කෙලසන් නැති හොඳ දරු පරපුරක් මේ රට අවශ්‍යයි. පින්වන්ත දරුවන් උපද්දවන්න පින්වන්ත මව්කුසක් අවශ්‍යයි. ඒ පින්වන්ත මව්කුසක් තිබියදී ඒ පින්වන්ත මව්කුස අහිමි කරපු කාලකන්ණින් තාමත් මේ රටේ කිසිම නීතියක් ක්‍රියාත්මක නොවීම මහා ඛේදජනක තත්වයක්. හැබැයි මතක තියාගන්න අම්මේ තාත්තේ මං වයසින් අවුරුදු 37යි. මේ රටේ ඔබට දරුවන් අවශ්‍ය නම් ස්වාමියා බිරිඳ දෙදෙනම මාගාවට එන්න. ඔය 8000 නෙමෙයි, මේ රටේ තාම දරුපල නැති දරුවන් ඉන්නවා නම් කිසිදු සත්කමක් නොකළ මිනිසුන් සත්කමක් කරත් කමක් නැහැ. වයස සීමාව ඉක්මවා නොගිය දරුවන් මාගාවට එන්න. අනිවාර්යෙන්ම මම ඒකට විසඳුමක් දෙනවා. විසඳුම දෙනවා කියලා කියන්නේ මට සාමාන්‍යයෙන් බෝ නොවන රෝගී තත්ත්වයක් සුවපත් කිරීමට ගත කරන කාලය සම්පූර්ණ ශරීරයෙන් ඉවත් කරලා බටහිර විද්‍යානුකූලව රිපෝට් එක අරගෙන පෙන්වන්නට ගත වෙන කාලය දින 63 දින 108ක් කියන කාල අතරතුර මම ඒ දේ ඔප්පු කරලා පෙන්වනවා. මෙන්න මේ රෝගී තත්ත්වය බටහිර වෛද්‍ය විද්‍යානුකූලව හොඳයි කියලා. හැබැයි මට මේක එවැනි කාල පරාසයකින් තමන්ට මේ දරුවෙක් ලබා දෙන්න හැකියාවක් නැහැ. දරුපලයක් හටගන්න විදිහට තමන්ගේ ඒ විනාශ කරපු ඉන්ද්‍රියන් ටික නිසිලස සකස් කරන්න බෑ ඒ වගේ පොඩි කාලකින්. හැබැයි අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්. යම් කාල පරාසයක් කරනවා මම කාල පරාසය ඔවුන්ට වෙනස් වූ විදියට පවතිවි. ඒ කාල පරාසය මම ඔවුන් තුළට ප්‍රතිකර්ම කරන්න ආවට පස්සේ මම ඒ දේ ඔවුන් අතර ඒ අවශ්‍ය සාධක ටික සාක්ෂි ටික මම දෙන්නම්. ඒ නිසා ඕනම කෙනෙක් එහෙම දරුපල අහිමි වෙලා තියෙනවා නම් කරුණා කරලා වංගාවට එන්න. එතන වෛද්‍ය සභාව ලංකාවේ ස්ථාපනය කළා නැහැ. ඒ නිසා මම ලංකා රාජ්‍ය තුල දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරා. මොකද ජනාධිපතිතුමා 3 වතාවක් දැනුවත් කරා. කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා දැනුවත් කරා.
කිසිම මේ ඉන්න ලේකම්තුමානේ මම දැන් පෙරහිටපු ලේකම්තුමා. අකමැත්තෙන් හරි ආයුර්වේද වෛද්‍ය සභාවට කිසිම අයිතියක් නැහැ හැල වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන්න. නමුත් ආයුර්වේද වෛද්‍ය සභාවේ කොමසාරස්තුමාව දෙපාරක් මම මුණ ගැහලා ඒ පිළිබඳව කතා කළා. ඒ වගේම මේ රටේ සියලු මාධ්‍ය ආයතන වල මම වැඩ කටයුතු කරලා තියෙනවා. යම් මේ වැඩසටහන් කරලා තියෙන වැඩසටහන් වලදී මම පැහැදිලිවම කතා කරා හැල වෛද්‍ය විද්‍යාව ස්ථාපනය කිරීම සම්බන්ධයෙන්. බැරිම තැන මම පැහැදිලිවම කතා කරලා සාකච්ඡාව පවත්වලා මාධ්‍ය ආයතන ගෙනනවා. සාකච්ඡාව පවත්වලා කිව්වා අඩුම තරමේ මම හොරෙද්ද කියලාවත් හොයන්න, මම මේ කියන්නේ මොනවද කියලා දකින්න උත්සාහ කරන්න. ඒ දේ තුළ විද්‍යාත්මක පදනමක් තියෙනවන් නම් නැද්ද කියන කාරණාව ඔබ හරියට ගවේෂණය කරන්න. විශ්වවිද්‍යාල මට්ටමට මේක ගේන්න. මේ ගෙනල්ලා මම කතා කරන දේත් එක රටින් රුපියලක්වත් පිටරට නොයා මේ රටේ මිනිස්සු සුවපත් කිරීමට හැකි ක්‍රමයක් තියෙනවා නම් අපි ඒ දේ කරන්න ඔයාලා මැදිහත් වෙන්න කියන කාරණා මම හැමෝගේම ඉල්ලීමක් කරා. හැබැයි මේ වෙනකල් කිසි කෙනෙක් ඒකට සාධාරණයක් කරේ නැහැ. ඒ නිසා තමයි මම මේවර උත්සාහ කරන්නේ ජනතාව ආමන්ත්‍රණය කරලා ජනතාවගෙන් ලබා ගන්නා එකක් මා සුවපත් කරන රෝගීන්ගේ සාක්ෂි, අනිත් එක ජනතාව මතින් ගන්නා තවත් යම් කිසි දෙයක් තියෙනවා. ඒ තුලින් රජයට එතන පාර්ලිමේන්තුවට ජනාධිපතිතුමාට සහ නීතිපතිතුමා දැනුවත් කළා මේ රටේ හොඳින් හෝ නරකින් එළ වෛද්‍ය සභාවක් පිහිටවනවා. ඒක තමයි අරමුණ. නිසා මේ හොඳ අවස්ථාවක් අපි හැමෝටම දරුපල අහිමිවීම සිදුවීම් රටේ හමුදා සැබළුන්ට සිදු වෙලා තියෙනවා. ඔබ ගවේෂණය කළ බලන්න මං කියන්නේ බොරුද කියලා. මේ රටේ හමුදා සැබළු ගත්තොත් 40%කටත් වඩා දරුවන්ට දරුපල අහිමිවීම මේ වෙද්දි සිදු වෙලා තියෙනවා. මොකද මගෙන් ප්‍රතිකර්ම කරගන්න එන බොහෝ අයවලුන් හමුදා සැබළු. ඒ වගේම ඔය විදිහට යම් යම් විදිහට කාකබන්දිය අවස්ථා, ඒ කියන්නේ පළමු දරුපසූතියෙන් පසු නැවත දරුවෙක් හට නොගන්නා අවස්ථාවලට මුහුණ දුන් කාන්තාවන් ඉන්නවා මේ රටේ. ඒ වගේම විවිධ උපත්පාල ක්‍රමවේද නිසා දරුවන් සදහටම අහිමි වෙච්ච කාන්තාවන් සහ පිරිමින් ඉන්නවා මේ රටේ. ඒ වගේම පාවිච්චි කරන සමහර ඖෂධ නිසා වන්දිකරණ ලක්වෙච්ච පිරිමි දරුවෝ ඉන්නවා අපේ රටේ. ඒ සියලු දෙනාම එන්න විසඳුමක් තියෙනවා. මේක බෝ නොවන රෝග සහ බෝවන රෝග ගණ දෙකටම අයිති නැති යම් තත්ත්වයක්. මේකට ප්‍රතිකර්ම තියෙනවා. එන්න මේ උතුම් සම්බුදු සසුන රැකීමේ මහඟු වගකීම ඉෂ්ට කරන්නට ඔබ දායක වෙන්න මේ වෙලාවේ දරුවන් රටට අවශ්‍ය වෙලාවක්. ඒ තවත් ජාතියක් නැති කරන්න මේයි සමස්ත මිනිස් වර්ගය අරගගන්න, ලෝක සත්වයා අරගගන්න, ලෝක සත්වයාට මිනිස් ගුණදම් කියා දෙන්න, සතාසූපව අරගගන්න, නව ජීවය පිරුණු නව පුනර්ජීවයක් ඇති සිංහල ජාතියේ සැබෑ අරුත ලෝකයට කියා දෙන්නට හොඳ දරු පරපුරක් හදන්න මේ හොඳම කාලයයි, මේ හොඳම වෙලාවයි. ඒ නිසා මේ වෙලාවේ ඔයාලා හැමෝම එකතු වෙලා මෙන්න මේ කාරණාවට මුල පුරන්න. ඔබට වියදමක් වශයෙන් අවම මුදල රුපියල් 2000කට ආසන්න මුදලක් යාවි. එහෙමම කියන්නේ මට මේ දේ මට මුදල් අවශ්‍ය නැහැ. මම පැහැදිලිවම කියන්නේ මම ඔබට බඩු තුන්නුවක් දෙනවා. ඒ බඩු තුන්නුව ඔබ ලංකාවේ ඕනම කඩේකින් මට ගෙනත් දෙන්න. ඔබට ප්‍රතිකර්ම කරන්න මම සූදානම්. ඒ බඩු තුන්නුවට යන මුදල රුපියල් 2000කට ආසන්න මුදලක්. ඒ නිසා මම ඒ බඩු තුන්නුව අවශ්‍ය නම් ඔබට මම මේ පටිගත කිරීම අවසානයේදී ඔබටම දැක ගන්න සලස්වන්නම්. ඒ බඩු තුන්නු මට ගෙනල්ලා දෙන්න. මම අනිවාර්යෙන් ඔබට ප්‍රතිකර්ම කරන්න පටන් ගන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ වන්දීකරණයට ලක් වෙලා නැහැ තාමත්. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඔබ වන්දීකරණ වෙලා වෙන්න පුළුවන්. එළ වෛද්‍ය විද්‍යාව කියන්නේ හැම විටම සෑම දෙයකටම විකල්පයක් තියෙනවා. ප්‍රශ්නයක් නම් පිළිතුරු තිබිය යුතුයි, ලෙඩක් නම් බෙහෙත් තිබිය යුතුයි. එළ වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්තය එයයි මම දන්නා විදිහට. ඒ නිසා ඕනම ලෙඩකට බෙහෙත් තියෙනවා. ඔබ සුවපත් කරන්න අපි සූදානම්, මම සූදානම්. ඒ වගේම ඉදිරියේදී එළ වෛද්‍ය සභාව ලංකා ස්ථාපනය නොකළොත් ඒකට විරුද්ධව කළ හැකි සියල්ල කළා. එළ වෛද්‍ය සභාව අහිමි කිරීම මේ රටේ සිදු වෙනවා නම් මේ රටේ පාර්ලිමේන්තුව අහිමි කිරීම සහ රාජ්‍යත් අහිමි කිරීම මට සිදු කරන්න පුළුවන් කියන කාරණා දේශපාලච්චෝ 225මත් ජනාධිපති මෛත්‍රීපාලත් මේක දැනගත යුතුයි කියන කාරණාව මං තරයේ කියනවා. මං අනෝද සිල්වා, මං මහකන්ද ප්‍රදේශයේ දැන් වැඩකම් කරන්නේ එළවැදුමෙදුර මහකන්ද. ඕනම වෙලාවක මං ඉන්නවා. කිසි කෙනෙකුට බය නැහැ. බය නම් මම මේව කතා කරන්නේ නැහැ. බය නම් මම මේ විදිහට ජීවත් වෙන්නෙත් නැහැ. ඒසා යන්නේ තනියෙන් ඉන්නේ තනියෙන් වැඩ කරන්නේ තනියෙන් මට පිරිසකුත් නැහැ. හැබැයි ශාසනයට අත තියන්න එපා. සිංහල ජාතියේ සංස්කෘතියට අත තියන්න එපා. ඕනම පරේ රජවැයල්ල මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනවශ්‍ය විදිහට සිංහල ජාතියට ප්‍රශ්න ඇති කරලා ප්‍රශ්නවල මැදිහත් වෙන්න එපා. මම වෙද මහත්තයෙක්කුත් නෙමෙයි. ඒකත් හොඳට හැමෝම මතක තියාගන්න. ඒ නිසා ජාතික ව්‍යසනවලදී නිහඬ වෙන්න රජයක් මම මේ ලෝකේ දැක්කමයි. සිංහල ජාතියේ මහා ජාතියේ ප්‍රශ්න මේ ලෝකෙට පවතින ඕන ධර්මතාවයන් තියෙන
පවතින්න ධර්මතාවයන් රකින්න ඉන්න ජාතියට මේ තරම් ප්‍රශ්නවෙදි නිහඩ වෙන දේශපාලඥෝ දැක්කමයි. එනිසා මම කියන්න කැතයි. ඒ වැඩේ කැතයි, ඒ වැඩේ බලුයි. මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න කර ස්වභාවය අපි දැක්කොත් සාමාන්‍යම ත්‍රස්තවාදීන් විවෘත මාධ්‍ය තුළ ගෙනාල ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම මම මට ගේන්න ඔය කියන මිනිස්සු මගේ ඉදිරියට ගෙනාවත් මම ඔප්පු කරලා පෙන්වන මේ මිනිස්සු ත්‍රස්තවාදීන් නැද්ද කියලා. ඒ නිසා තමයි මම කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඔක්කොටම මම චෝදනා කරන්න මේ පාර්ලිමේන්තුවේ ඔක්කොටම එන්න, ඔයාලයි ත්‍රස්තවාදී, වෙන කවුරුත් නෙමෙයි. ඔයාලා තමයි ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ ජාත්‍යන්තර ත්‍රස්තවාදී මෙරටේ බිහි කළා, මෙරටේ මානවවාදය බින්දේ, මෙරටේ බෙදුම්වාදය ඇති කරේ, මෙරටේ අවියාදු ධර්මින් මිනිස්සු කලකොලහර ඇතිකර තතර පත් කර ඔයාලා. ඒ නිසා ඒ වරද පිළිගන්න, ඒ වරද ඔබට සියලු දෙනා පිළිගන්න වෙන නිසා කිසිම විටක මේ ජාතියට මේ සිදුවෙන ව්‍යසනය ඔවුන් කිසිම වෙලක තමන්ගේ ප්‍රශ්නයක් කොටද තැකුවේ නෑ, දැක්කේ නෑ. නිසා මට සිදුවෙනවා මගේ ජාතිය රකින්නට, මිනිසත්කම රකින්නට, මිනිසාට මේ සිදුවෙන අසාධාරණය මේ සමස්ත රටෙන් ඉවත් කර දමලා මේ රටේ මිනිසුන්ට එක හා සමානව, සියලුම දරුවන්ට එක හා සමාන ජීවත් වෙන්න පුළුවන් ජන සමාජයක් නිර්මාණය කරන්න. ඔබ දකින්න 1915 පෙර අපි කිසිදු දරුවෙක් එක ගැටුනේ නැහැ. අපි සංහිඳියාවේ ජීවත් ජාතියක්. ඒ සංහිඳියාව කොහොමද කියලා කියනවා නම් බෞද්ධ සංහිඳියාව සමස්ත ලෝවැසියා කෙරෙහිමයි කියන කාරණාව මතක තියාගන්න. සමහර මිනිසා අතර සංහිඳියාව ගැන මිනිස්සු කතා කරනවා ඇති, මිනිසාගේ සමානාත්මතාවය ගැන කතා කරනවා ඇති. හැබැයි ඒ සමානාත්මතාවයේ අභිබවාලන, ඒ මානව සංහිඳියාව අභිබවාලන සියලු සතුන් කෙරෙහි සංහිඳියාවෙන්, සියලු සතුන් කෙරෙහි සමාජ සමානාත්මතාවයෙන් ජීවත් වෙච්ච ලෝකේ එකම ජාතිය සිංහල ජාතිය. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා මේ රටේ ඉන්න වාමාංශික දේශපාලන පක්ෂවල සියලු දෙනාටම, ඔබ මේ සත්‍ය දකින්න, ඔබ මේ රට රකින්න. ප්‍රජාතන්ත්‍රවාදීන් ඉන්නවා නම් මේ රට රකින්න, මේ ප්‍රශ්නේ දකින්න. සියලුම දෙනා එක මාවතකට එන්න. ප්‍රශ්නය තියෙන්නේ ජාත්‍යන්තරෙන් අපට දේ පිළිබඳ. ඒ නිසා අපි තුලින් අවදි වුණොත්, අපි තුලින් ගොඩනැගුණොත් මේ ප්‍රශ්න සියල්ලට විසඳුම් දෙන්න පුළුවන්. අපි බිය විය යුතු නොවේයි. මොකද ඔබත් මැරෙනවා, මාත් මැරෙනවා. ඒක තමයි යථාර්ථය. ඒ නිසා මැරෙන කාල වෙනකල් මේ අපි කා කොටාගෙන කිසිම ප්‍රශ්නයක් අපිට විසඳන්න බෑ. ඒ නිසා අපි ප්‍රශ්නය විසඳ යුත්තේ ප්‍රශ්නය ඇති කරන තැනින්. අපි ගහක් පැලවෙලා ඵලයක් දරවනසේ ඵලය අපිට විසයි කියලා ඵලයේ විසිකරට වැඩන්නේ නැවත තව ඵල දරනවා නම්, ඒ නිසා ඵලධරණ වෘක්ෂය නිරපා දමිය යුතුයි. ඒ වෘක්ෂය යනු ජාත්‍යන්තරයේ ඕනෑපාකම් වලට මෙරටේ ක්‍රියාත්මක වන දේශපාලඥයා සහ දේශපාලන න්‍යායධර්මයන් මෙරටෙන් ඉවත් කළ යුතුයි කියන කාරණාවයි මම ඔබට කියන්නේ. සා විටක එංගලන්තෙන්, විටක ඇමරිකාවෙන්, විටක චීනෙන්, විටක ඉන්දියාවෙන් මෙරටේ ජනාධිපති ධුරේ පත් කරන්නට විවිධ උපක්‍රම යොදනවා. මෙවරත් දේශපාලන ජනාධිපති තරඟයට තරඟ වදන බොහෝ දෙනා මේ රටවල් හතරේ සමාජිකව කියන කාරණාව ඔබ හැමෝටම පැහැදිලි ඇති. ඒ නිසා මතක තියාගන්න, මෙවර දිනන්න ඕනා සිංහලයන්. ඒ හුදෙක් ලෝක සත්වයාට යහපත සැලසීම පිණිස. හැමෝම සතුටින්, සාමයෙන්, සමගියෙන්, සහජීවනයෙන් ජීවත් වෙන නව යුගයක් ආරම්භ කරන්නට එකතු වෙන සියලු දෙනා. අපි දිනූ ජාතියක් පැරදුණු ජාතියක් නොවේ. අපි තවත් රටකට, තවත් රටක නීතියකට, තවත් රටක විවස්ථාවකට, තවත් රටක දේශපාලන ක්‍රමවේදවලට යටත් වුණු ජාතියක් නොවේ සිංහලේනි. ඒ එලෙසම මේ රටේ ජීවත් වෙච්ච මුස්ලිම්වරුනි, මේ රටේ ජීවත් වෙන ද්‍රවිඩේනි, බලා හැමෝම එකම රටක එකම පුරවැසියන්. ඒක මතක තියාගෙන හැමෝම ජීවත් වෙන්න. මේක අපි හැමෝගේම රට, නමුත් සිංහලයන්ගේ මාතෘභූමියයි.